මනෝ භූමංග මානං එහෙම එහෙමයි ඒක ආති කියන මොකද කියන්නේ මේ මුදිනේ සංස්කාරයේ සතු අපි මේ ජීව බුදුරයන් වහන්සේ කියන මේ ලෝකය පාලනය කරන සංස්කාරය. එහෙනම් මේ ලෝකයේ කියලා ඔබ දකින්නේ මොකක්ද? සංස්කාරයන්ගේ පලය. කෙනෙක් පොහසත්, කෙනෙක් දුප්පත්, කෙනෙක් සුදුයි, කෙනෙක් කළුයි, කෙනෙක් මහේශාක්‍ය, කෙනෙක් කල්පේශාක්‍ය, කෙනෙක් නිරෝගී, කෙනෙක් රෝගී, කෙනෙක් අඩු ආශයෙන් මැරෙනවා, කෙනෙක් දීර්ඝ ආශයෙන් මැරෙනවා, කෙනෙක් නූකත්, කෙනෙක් බුද්ධිමත්. එතකොට මේ මොකක්ද අපි දකින්නේ? සංස්කාරය එන ඒකමින සංස්කාරයෙන් තමයි මේ ලෝකේ පාලනය කරන්නේ. එතකොට මේ සංස්කාරයෙන් කියන්නේ මොකක්ද? අපි අතීතයේ කළා වූ කුසල සහ අකුසල. අපි අතීතයේ කළා වූ කුසල සහ අකුසල වල ඵලය තමයි අපි මේ ජීවිතය හැටියට මේ ලෝකය හැටියට අපි දකින්නේ. එහෙනම් එතකොට මේ ධර්මයේ අපි කළා වූ දේ ඵලය තමයි අපි ලැබෙන්නේ. ඈ දැන් සත්‍යය කියලා කෙනෙක් ඉන්නවා නම් මේ සත්‍යයන් මේ කොහොමද නිසා? යාඥා උසලද පන් දැන් සතරාපායේ සත්‍යෙ කියනවා නම් එයා ඒක දින්නේ එයා කළා වූ අකුසලවල පන් ඉතින් ඒක තමයි කරත්තෝදය පිටිපස්සේ එනවා වගේ ඒ කුසල් සහ අකුසල් සංස්කාර වල අපස්සපස්සේ ගමන් කරන තේරෙනවා මම කියන්නේ ඒ කියන්නේ තායේ තාත්මේ සෙවණැල්ල වගේ පසුපසින් ගමන් කරනවා කියන කාරණා. ඉතින් ඒක තමයි සෙවණැල්ල වගේ නෝ නෙමෙයි. දැන් මේ කර්ම විපාකයක් මේ විපාකෙ යන්නේ. ඒ මොකද ඒ විදිහට වචන මාර්ගව පැටලෙන්න එපා. වචන මාර්ගව පැටලන කවදාකවත් විශ්කරන්න බෑ. එහෙනම් ඔබ දකින්නේ මේ කුසල අකුසල සංස්කාරය නම් තමයි අපි මේ පැවැත්ම සරස්සලා යන්නේ. එහෙනම් ඒ සංස්කාර පත්‍ය විඥාන සංස්කාරයෙන් නිසා සරස්සන්නේ. එහෙනම් නමුත් ඕක මාත්‍රිය අපි මේ අපේ ඡායාව හෝ ඒකටින් නියම කරන්නේ කියොත් අපි උදේ වචනියක් දෙකක් තමයි පැටලෙන්නේ. එහෙනම් ඒ නිසා මේ මිනිස්යා කියලා දකින කිවිසන් ලෝකයේ වේද ලෝකයේ නිරේ කියලා අපි දකින්නේ මොකේ සංස්කාරයන්ගේ ඵලය. එහෙනම් අපි කළා වූ දේ ඵලය. එහෙනම් දැන් මාත්‍යාට යමක් ලැබිලා තියෙනවා මාත්‍යෝ ඒ ලැබිලා තියෙන්නේ මාත්‍යා කරගත්තා. එහෙනම් මහත්මයාට නොලැබෙන්න කියන දේක් අවදාපත් ලැබුණා නැහැ. මහත්මයාට ලැබෙන්න කියන දේක් අවදාපත් නොලැබුණා නැහැ. මහත්මයාට ওই බින්ද ලැබුණේ මහත්මයෝ මහත්මයාට ලැබෙන්න තියෙන නිසා. මහත්මයාට ওই දරුවා ලැබුණේ මහත්මයාට ඒ දරුවා ලැබෙන්න තියෙන නිසා. මහත්මයාට මේ ජීවිතේ යන සම්පතක් ලැබිලා තියෙනවා නම් ඒ මහත්මයාට ලැබෙන්න තිබ්බ දේ. ඒ ලැබෙන්න තිබ්බ දේ කියන්නේ මහත්මයා කරගත්තා වුණා. එහෙනම් මම යමක් කරගත්තා වුණ ගේනම් මට ලැබිලා තියෙන මහත්කයෝ මම ඒකට ඇලිලා හෝ කැඩලා වැඩ නැහැ. මොකද අපි කරගත්තා වුණ දේ අපිට ලැබිලා තියෙනවා. මම මෙතන ඉන්නේ මහත්කයෝ මම විශ්ින් කරගත්තා වුණ දේ නිසා. මාත්මයා උදේ ඉන්නේ මහත්කම් කරගත්තා වුණ දේ නිසා. ඒකයි තමයි බලවත් කාරණේ කියන්නේ. සංස්කාරයන්ගේ පලයක්. කවුරු කරුද යන්නේ මේ? මම කරගත්තා වුණ දේ මම ලබන එක නෙමෙයි. එහෙනම් ඒකේ සංස්කාරයන් තමයි. එයා තමයි තමයි ඒක ගලපන්නේ.